වහාම ඇඳින නීතිය පනවන්නේ දන්වයි. සංචරණ සීමාවෙන් කිසිදු පලක් නැහැ. කොරෝනා වේගයෙන් පැතිරෙමින්. ශ්‍රී ලංකාව තුළ පාලනය කරගත නොහැකි තරමේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් පසුගිය 25 වනදා සිට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අගුණ දමා තිබුණද එය නමට පමණක් සීමා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මේකේ අපේක්ෂාව, මේකේ බලාපොරොත්තුව, මේකේ අරමුණ මොකක්ද කියලා මහජනතාවට සහ බලධාරීන්ට සියලු දෙනාටම මේ මොහොත වෙද්දී අමතක වෙලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. නාම මාත්‍රිකව සංචරණ සීමාවක් පනවලා තියෙනවා. නමට අපි සංචරණ සීමා පැනෙව්වා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්, අපිට කියන්න පුළුවන්, ජනමාධ්‍යවල පළ කරන්න පුළුවන්. මෙසේ සංචරණ සීමා පැනව අරමුණ කුමක්දැයි බලධාරීන්ටත් මහජනතාවටත් සියලු දෙනාටම අමතක වූ ආකාරයක් පෙනෙන්නට ඇතැයිද සංගමේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී. සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නමට පමණක් යයිද පවසන ඔහු අද වෙද්දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘතව ඇති බවත්, බොහෝ පිරිස් මහමග ගමන් කරමින් සිටින බවත් පැවසීය. අත්‍යවශ්‍ය සේවා යන ලේබලයට මුවා වී කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයක් සියලු සේවකීන් කැඳවා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වය යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණට කිසිසේත්ම යා නොහැකි බවද පවතින තත්ත්වය යටතේ ලැබෙන සතියේ අග වෙද්දී රෝගීන්ගේ අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටී. නැවතත් මේ සංචරණ සීමා පවත්වාගෙන යන්නේ මේ ලෙස නම් ඉදිරියේදී අපි මුල්ම අවස්ථාවේදී රට අපි සම්පූර්ණයෙන්ම අගුළු දාන්න කටයුතු කරේ නිරෝධායන ඇඳිර නීතිය පනවලා එවැනි තත්ත්වයක් රට තුළ ස්ථාපිත කිරීම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මෙම තත්ත්වය යටතේ දැන් සිදු කළ යුතු ඇත්තේ නිරෝධායන ඇඳිර නීතිය පනවා ගමන් බිමන් සම්පූර්ණයෙන්ම සීමා කිරීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහවතා මෙම අදහස් පළ කරන ලදී. මේ වගේ පුවත් නිතරම දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. පුවතක් දැමූ සැනින් දැනගැනීමට බෙල් අයිකනය ඔබ ක්‍රියාත්මක කරගන්න.